හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දිනක මාධ්‍ය හමුවේ ආందోళනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන වග තමා දන්නා බවයි. මේ සම්බන්ධයෙන් කතෝලික ගිහි පැවිදි පාර්ශවයන් අදහස් පළ කරමින් සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වහ අත්අඩංගුවට ගත යුතු බවයි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ දේශපාලකින් දෙපැවසුවේ පාස්කු ප්‍රහාරය සිදු කළ ත්‍රස්තයින් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දන්නේ නම් වහම රටට හෙළි කළ යුතු බවයි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් සිදු කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව ඊට අදාළ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. තුමා කීයට ආවද, කොහේ දොරටුවෙන් ගියාද කියන කාරණාව මං හිතන්නේ වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ප්‍රකාශය තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඉතින් අද එතුමා පැමිණිලා ඉන්නවා, එතුමා ආදර්ශයක් දීලා තිනවා. එතුමා එතුමාගේ ගෙදරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන්න ගත්තේ නැහැ. එතුමා සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මං හිතන්නේ මේ ප්‍රශ්නේ මුහුණ දීම පිළිබඳව අපි සතුටු වෙනවා. දැන් ඔබතුමන්ලා කලින් දැනන් හිටියද මේ වගේ සිදුවීමක් සිදු වෙයි කියලා? නෑ, අපිට ඒ සම්බන්ධයෙන් කිසි අවබෝධයක් නෑ. එතුමා ඒ අවශ්‍ය කරන කරුණු කාරණා සියල්ලම මම හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එතුමාගේ ප්‍රකාශයේදී ලබලා දෙයි. අපිත් සාමාන්‍ය පුරවැසියෝ හැටියට අර මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී වින්දිතයන්ට සාධාරණයක් වෙන්න ඕනේ කියන තැන ඉන්න කණ්ඩායමක් රටත් බලාගෙන ඉන්නවා. මේ සියලු දෙනාට රටවැසියට සාධාරණයක් වෙනකන්. ඇයි මෙතුමා මෙතරම් ප්‍රමාද වුණේ මේ වගේ දෙයක් දැනගත්තා නම් කියන්නේ කියලා? නෑ, ඉතින් එතුමා බොහොම පැහැදිලිව මම එතුමාගේ රූපවාහිනියත් සමග ඒ පැවතුණි මම හිතන්නේ ඒ සාකච්ඡා දෙකක වගේ ප්‍රමාණයක් අපි දැක්කා. ඒකදී එතුමා පැහැදිලිව කියනවා මීට සති 3කට වගේ පෙර තමයි එතුමා මේ කාරණාව පිළිබඳව දැනගත්තේ කියලා. ඒක නිසා ඒක අලුත් තොරතුරක් දැනගත්තාම මම හිතන්නේ එතුමාගේ වගකීමක් තියෙනවා ඒක ප්‍රකාශ කරන එක. ඒ අනුව තමයි අද එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණලා තියෙන්නේ. අපිට සඳහන් කරන්න බෑනේ, අපි එතුමාගේ ඒ අරුණු කාරණා අපි දන්නේ නැහැ. එතුමා කරන ප්‍රකාශය තුළ තමයි මේක ඉදිරියට බොහොම පැහැදිලි විදිහට තීන්දු වෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.